අයිබෝවන් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලයිෆ්ස්ටයිල් පාරාදීසයේ මගේ YouTube channel එකේ මගේ දරුවෝ මගේ යාළුවෝ හැමෝමව ඔන්න අදනම් මම කියනවා वीडियो को बलान खाली अनिवार्य सब्सक्राइब कर ला बेल बटन का क्लिक कर नोटिफिकेशन मेनो मगे वीडियो सलिती खाली मांगे मुकदे गुडक मंगेदे की अंडा थी मोगल मगे वीडियो वाले गुणात्मक भाव होना मोगल मट सब्सक्राइब दे मावे हेमदा बला मगे वीडियो होता मोगल मत के रही हिंदी की मम विश्वास कर दर करे थिंग पसगे टिके टिका बिजी वेला हिटिया විශේෂයෙන්ම ඉස්සරහට දැන් මේ සීසන් එක අලුතෙන් වෙඩින්ස් එහෙම පටන් ගත්තා මං සාරී වර්ක්ස් ඒ වගේ වැඩත් ආයි අලුතෙන් පටන් ගත්තා. ඉතින් ඒවත් එක්ක චුට්ටක් ඒවා සහ ටිකක් ඇත්තටම බිසි වෙලා හිටියා මොකද පරණ ක්ලයන්ට්ස්ලා ගෙදර එන්න අහනවා ඉතින් වැඩ කරගන්න තාම මගේ අලුත් සැලොන් එකේ වැඩ කටයුතු අවසන් වෙලා නැහැ. ඉතින් එතකම් මම ගෙදර තමයි ක්ලයන්ට්ස්ලාගේ මේකප් වගේ දේවල් තමයි කරන්නේ. මම කෙමිකල් වැඩ තාම ගෙදර කරන්නේ නැහැ. මොකද ඒක ඇත්තට සුදුසු නැති නිසා ඉතින් සැලොන් එක පටන් ගත්තාම තමයි අලුත් තැනේ පටන් ගත්තාම තමයි කෙමිකල් වැඩ කරන්න ඉන්නේ. එතකම් මම මේකප් වැඩ ඒ වගේ දේවල් බ්‍රයිඩල් ඩ්‍රෙසින් වගේ දේවල් එහෙම කරන්න බාර ගන්නවා. ඒ අරින්න ලොකු කෙමිකල් වැඩ නම් කරන්නේ නැහැ. ඉතින් ඒවත් එක්ක චුට්ටක් මම බිසි වෙලා හිටියා පහුගිය ටික. ඉතින් මගේ බර්ත්ඩේ වීඩියෝ එකයි ඒ වගේම ඩේ බ්ලොග්ස් වගේත් කරා. ඒවත් බලන්න ඇති කියලා හිතනවා. ඉතින් අදි සූටි මතක් කිරීමක් කරන්න ඕනේ මගේ channel එක මුල ඉඳන් හිඳපු කෙනෙක් නම් ඔයාලා. මොකද පසුගිය ටිකේ මට ටිකක් චෝදනා එල්ල වුණා මම දේවල් කියන්නේ නැහැ කියලා. ඉතින් මගේ channel එකත් එක්ක හැමදාම ඉන්න කෙනෙක් නම් ඔගොල්ලෝ දන්නව ඇති කාන්තාවක් විදිහට income එකක් හදාගෙන ආර්ථිකමය වශයෙන් stable වෙලා එතකොට තමන්ගේ පවුල දේවලුත් හරියට කරගෙන ගෙදර දොරේ වැඩ කටයුතු මහත්යත් එක්ක ජීවත් වෙන්න ඒ හැමදේම සමබරව ගෙනියන ගමම්ම අපිත් ලස්සන්ට ඉන්න විදිහ තමයි මම කියලා දෙන්නේ. මට බොරු කරන්න අවශ්‍ය නැහැ ඇත්තටම. අනිත් එක මම ඉතාලම මම පරම්පරාවෙන් හරි මගේ පවුල් වලින් මට ධනයක් ලැබුණේ නැහැ ඇත්තටම. ඉතින් මගේ ළඟ දැන් මේ ධනයක් කියලා දෙයක් තියෙනවා නම් මමයි මහත්යයි ගොඩනගා ගත්ත දෙයක් තමයි ඒක. ගොඩාක්ම දුක්ඛිත ඔයාලා හිතන්නේවත් නැති තරම් දුක් කංකටළු ගොඩකින් තමයි මම එතර වෙලා ආවේ මේ තැනට. ඉතින් සමහර අය හිතනවා දැන් මම ජීවත් වෙන විදිහට බඩු මුට්ටු ගෙන්න ගන්නවා, shopping haul කරනවා, parties ගන්නවා, මේගොල්ලන්ට කොහෙන්ද සල්ලි, ওই වගේ දේවල් මම ඉස්සරහට කිව්වන්නේ වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නේ. එතකොට අයියාගේ job එක අපි මේ තැනට ආවේ කොහොමද, අපේ income එක අපි හදාගන්නේ කොහොමද, මේ විදිහට life එක ගෙනියන්නේ කොහොමද, ඒ වගේ දේමේ සාර්ථකත්වයට බලපාපු හේතු හැමදේම किसीम रहसक नेतु अनिवार्य मगलांटे कियला देनवा मगे क्लास आप दी मगे मानसिकते मद मम पाड़पीट तम क्लास करे मम अतिंग वेदांकर देवा कील दुन अतम क्लास आपलामी होंटम दाइन क्लास आपलामी दाता किसीम देख नेतु मे चैनल हेमदा बलप के ना मोनाद मम कील दुनि मोनाद मम कील नुद्दे की मगे जीवित जीवित तेक लगुन पाड़ा तकिया तेक लगुन पाड़ा कील दुन नुन देवा ඔයාලා දන්නව මගේ හැමදාම ඉන්න දරුවෝ දන්නවා. ඉතින් මගෙන් ආපු අය ගැන මම ඇත්තටම දන්නේ නැහැ. නමුත් මට මෙහෙම මේ ඔයාලට බොරු කියලා බොරු රංගනයක් කරලා මේක ඉස්සරහට ඇවිල්ලා හින රංගනයක් කරලා එහෙම ඔයාලව මේව කරගන්න අවශ්‍ය නැහැ. මගේ පළවෙනි වීඩියෝ එක ඇත්තටම හෙයා අයන් එකක් කරන වීඩියෝ එක තමයි මම පළවෙනියටම කරේ. ඉතින් ඒක දැකලා තමයි ගොඩක් අය මගෙත් එක්ක ඉදිරියටම ආවේ. ඉතින් එදා ඉඳන්ම ඔයාලා දන්නව ඇති මම ඔයාලත් එක්ක කොහොමද ඉන්නේ කිසිම ගුරු මුෂ්ට නැතුව. මට ඕනේ හදවතින්ම මේ සැලොන් ෆීල්ඩ් එකට රූපලාවන්‍ය කේශ අලංකරණ එහෙම නැහැ හෙයා කටින් මේකප් ඔය වගේ ඒ දේවල් එක්ක වැරදි මාර්ගේ තමයි ලංකාව යන්නේ ඇත්තට. මේ කියන්නේ උගන්නනවා වැරදි වුණාම ඒ ළමයි ක්ලයන්ට්ස්ලට කරන්නේ වැරදි දේවල්. ඉතින් මට ඕනේ ඒ වරද්ද හරි ගස්සලා ඒවත් සමගම මගේ ලයිෆ් එක දියුණු වුණා නම් යම් කිසි තත්ත්වයකට ඒ දේවල් ඔයාලට අනිවාර්යයෙන්ම උපදේශක් දෙන්න තමයි මම ඇත්තට මාස. අනිත් එක මට දැනට උනත් සල්ලි තියනවා කියලා මම එක විනාඩියක් නාස්ති කරන්නේ නැහැ නිර්පරාදේ. මම පුළුවන් තරම් මොකද මට උනත් මම දැනට හම්බ කරලා තියෙන දේවල් එක
මට ඇත්තටම පාඩුවේ ජොබ් එකක් නොකර මම අවුරුදු 12ක් රැකියාව කරා මගේම සැලොන් එකක් මම කරේ ඉතින් මම ගොඩක් හම්බ කරා ඉතින් ඒවත් එක මට දැනට උනත් කකුල අපිට කකුලක් දාගෙන පාඩුවේ ඉන්න පුළුවන් ගෙදරට සර්වන්ට්ස් ලා අරගෙන ඔහි මගේ වැඩක් කරගෙන ෆෝන් එක ඔගොබ ඉන්න පුළුවන් නමුත් මම ඒ දේ කරන්නේ නැහැ මම කාලේ කියන දේ මට ගොඩාරියක් වටිනවා මම ගොඩක් දේවල් කරනවා මම මම මෙතුවක් කල් මම දැනගෙන හිටින කේක් කලාව මම කේක් හදන්න ඉගෙන ගත්තා එතකොට මම පුංචි කාලේ ඉඳන් ගොඩක් දක්ෂයි මම අඳින්න කරන්න ඒ වගේ දේවල් ආර්ට් පැත්තට මම ගොඩක් කැමති ඉතින් ඒක නිසා මගේ අතින් පින්තාරු කරන සාරි ව්‍යාපාරේ මම පටන් ගත්තා ඒ වගේම සැලොන් එක මම කරනවා මේ YouTube channel එක කරනවා ඊට අමතරව මම ගෙදර දොරේ වැඩ කටයුතු සේරම මගේ අතින් වෙන්නේ උයන පිහින වැඩ කටයුතුත් එක්ක දෝණිගේ අයියාගේ සේරම වැඩ මම කරන්නේ ඉතින් එහෙම කියලා ඔයාලා මාව අපහසුතාවට පත් කරන්න එපා කියලා මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා ඉතින් වැඩි කතා ඕනේ අද ඔන්න छोटी वीडियो अरंग आए मंग इतना मे को गुडा पेदगा वे की वीडियो के अरंग आवे मेन मे दवास गुडा फेमस मेन मे वन स्टेप की हेयर ड्रायर मेक मेक ब्रश ड्रायर हेयर ड्रायर एंड स्टाइल कीलता है मेक तीन मेन मेक इत मेक मंग अरगन सतीवा मेक मम पावचिकला कोहोमद मेक गुण अगुण कोहोमद की मंग तीन चुट्टा कथाकर अगुल ඒනම් තග්ගාල වීඩියෝ එකට ගිහිල්ලා බලමු මම නාලා ඉන්නේ ඇත්තටම මොකද කරන්නේ කොන්නේ ඩ්‍රයි කරලා ඉන්නවද එහෙම නැත්නම් කෙලින්ම මේක ගැන විස්තර කියනවද කියලා මං කල්පනා කරේ හරි කොන්නේ තෙත නිසා මට මෙහෙම ඉන්නත් අපහසුයි ඉතින් ඒ හන්දා අපිට අග්ගාල මේක ඇරලා බලලා මේකෙන් අපි පොඩි ඔගලන්ට බලන්න මේ කොන්නේ හදලා බලමු ඉතින් Facebook එකේ ගොඩාක් පේජ් එකකින් මෙන්න මේ හෙයාර් ඩ්‍රයර් එක මේ දවස්වල ගොඩාක් ප්‍රොමෝට් කරනවා. ඉතින් මටත් හිතුණා මේක අරගෙන try කරලා බලන්න ඕන කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ box එක ආවේ. මේකේ නම එන්නේ one step hair dryer and styler කියලා. ඉතින් hot hair brush එකක් තමයි මේකේ තියෙන්නේ. මේක බලමු මම සතියක් ඇත්තටම මේක ගිය සතිය මම order කරේ. සතියක් පාවිච්චි කරා. මොකද ඔයගලන්ට මේකේ ගුණ අගුණ කියන්න අවශ්‍ය නිසා. ඉතින් පැකේජ් එක මේ විදිහට තමයි එන්නේ. box එක නම් එච්චර quality නෑ ඇත්තටම. කොහෙත්ම quality නෑ මං හිතන්නේ මේක made in china එකක්. ඔව් made in china එකක් මේක. ඉතින් බොක්ස් එක මේ විදිහට එන්නේ. බොක්ස් එක නම් එච්චරම ක්වලිටි නෑ මේක. made in china කියලා මේකේ ගහලා තියෙනවා. ඒ වගේම බ්‍රෂ් එකයි මෙන්න මේ ලීෆ්ලට් එකක් එනවා මේකේ විස්තරත් එක්ක. මෙන්න මේ විදිහට තමයි ස්ටයිල් එක එන්නේ. මෙන්න මේ විදිහට තමයි එන්නේ. මම මේ දැන් මේ සතියක් විතර මම මගේ කොණ්ඩේ පැටලිලා මේකේ තියෙන්නේ. සතියක් විතර මම මේක පාවිච්චි කරලා බැලුවා. මොකද ඔයාලට පෙන්වන්න අවශ්‍ය නිසා ඇත්තටම. ඉතින් මේ විදිහට තමයි මේ බ්‍රෂ් එක එන්නේ. කියන්නේ හෙයා ඩ්‍රයර් එක එන්නේ මේ විදිහට තමයි. පින්ක් කලර් මෙතන තියෙනවා ප්ලාස්ටික් ග්‍රිප් එකේ කොටසක් තියෙනවා. ඒ වගේම බ්‍රෂර්ස් තියෙනවා මෙතන. ඒ කියන්නේ ගැටෙන්නේ නැහැ. මෙන්න මේ කෙඳි වලට ගැටෙන්නේ නැහැ. බ්‍රෂ් එක තියෙනවා මේක ඇතුලෙන් තමයි එයා එක ඇවිල්ලා අපිට හීට් එක ඇවිල්ලා කොණ්ඩේ වේලෙන්නේ සහ ස්ටයිල් වෙන්නේ. ඒ වගේම මෙතන කොටසක් තියෙනවා අපිට අල්ලගෙන මෙහෙම ස්ටයිල් කරන්න. ඒ වගේම මෙතන තියෙනවා මේ තියෙන්නේ ඔන් ඔෆ් බටන් එකයි ලෝ එකයි මීඩියම් එකයි හයි කියලා තුනක් තියෙනවා. ඒ කියන්නේ ස්පීඩ් එක අපිට තුනකට මාරු කරන්න පුළුවන්. ඒ වගේම අපි මේක කොච්චර කරකුවත් මේක ගැටෙන්නේ නැති වෙන්න මේ වගේ වයර් එකක් තියෙනවා. වයර් එක කැරකෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ටිකක් දිග වයර් එකක් තියෙනවා. යාර දෙක වගේ දිග වයර් එකක් තියෙනවා. මොකද ෆ්ලග් එකට ගහලා පොඩ්ඩක් කණ්ණාඩි ඈතනම් තියෙන හොඳයි. ඒ වගේම හතර ස්පින් එකක් තියෙන වයර් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේකෙන් අපි ඩ්‍රයි කරන්න කලින් මට චූටි දෙයක් කියන්න ඕනේ ඇත්තටම. ඒ මේක ප්‍රොමෝට් කරන පේජ් එකෙන් පෙන්නනවා ලේඩි කෙනෙක් ඇත්තටම ෆොරින් ලේඩි කෙනෙක් කරන වීඩියෝ එකක්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ ඒ වීඩියෝ එකේ තියෙන ලේඩි ළඟ තියෙන්නේ මේක නෙමෙයි. එයා පාවිච්චි කරන්නේ වීඩියෝ එකේ. මොකද එහෙම රවට්ටලා මිනිසුන්ට බඩු දෙන එකට මම ඇත්තටම අනුමත කරන්නේ නැහැ. මේක ඇත්තටම හොඳයි. ඉතින් මම හිතනවා ඒගොල්ලෝ මේකෙන්ම කරලා වීඩියෝ එකක් කරලා දැම්මනම් හොඳයි කියන එක. මොකද ඒගොල්ලන් පෙන්වන වීඩියෝ එකේ තියෙන Revlon කියන බ්‍රෑන්ඩ් එක. මොකද මේ one step කියන බ්‍රෂ් එක ඉස්සෙල්ලාම
ලෝකෙට හැඳින්වුවේ රෙව්ලොන් කියන කම්පැනි එක. ඉතින් ඒ කම්පැනි එකෙන් කරන එයා බ්‍රෂ් එක තමයි, ඒ කියන්නේ මේ හෙයා ඩ්‍රයර් බ්‍රෂ් එක, මේ වගේ කොණ්ඩේ මේ විදිහට රෝලර් එකක් තියෙන බ්‍රෂ් එකත් එක්ක එන හෙයා ඩ්‍රයර් එක ඒගොල්ලෝ ප්‍රොමෝට් කරා. ඒ වුණාට මේක අපේ ලංකාවෙන් විකුණන පේජ් එකෙන් කරන්නේ රෙව්ලොන් එකේ ඒ ඩ්‍රයර් එක කරන වීඩියෝ එක අරන් තමයි ඒගොල්ලන්ගේ පේජ් එකට දාලා ඒගොල්ලෝ ඒක ප්‍රොමෝට් කරන්නේ. ඉතින් ඒක හරි වැරදි. ඒගොල්ලන්ට තිබ්බා මේකම ඔගොල්ලෝ ඒ වීඩියෝ එක උනත් බලන්න, වීඩියෝ එකේ මෙන්න මේ කොටස කළු පාටයි, දැන් මේක රෝස පාටයි. ඉතින් මම ඒක සර්ච් කරලා බලද්දි ඇත්තටම ඒ වීඩියෝ එක මට හම්බුණා YouTube එකේ තියලා. ඉතින් ඒ ලේඩි යූස් කරන්නේ රෙව්ලොන් කියන බ්‍රෑන්ඩ් එක. ඉතින් මේක රෙව්ලොන් නෙමෙයි, නමුත් මේක වන් ස්ටෙප් කියලා ඒ හා සමානවම චයිනා වලින් නිෂ්පාදනය කරලා තින බ්‍රෂ් එකක්. ඉතින් මේකෙන් මම බ්‍රෂ් කරලා පෙන්නන්නම්, ඒ ගමන් ඔයගලන්ට විස්තර කියන්නම්. ඉතින් බ්‍රෂ් එකෙන් මම ඇත්තට මගේ කොණ්ඩේ ස්ට්‍රේට් කරලානේ තියෙන්නේ, කොණ්ඩේ ස්ට්‍රේට් කරලා තියෙන දැන් මගේ මේ රූට් එක වැවිලා තියෙන්නේ, ඉතින් අයන් කරත් අර ගොඩක්ම නීට් එකට එන්නේ නැහැ. හැබැයි ඔයා වොලියුම් එකත් එක්ක බ්ලෝ ඩ්‍රයි සෙටින් එකක් කරන්න කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ බ්‍රෂ් එක යූස් කරන්න. මොකද ගොඩක් අය ආසනේ ෆ්ලැට් ලුක් එකක් එනවට, ඒ කියන්නේ කොණ්ඩේ අඩු කෙනෙක් නම් ඔයාට ඒ වගේ ෆ්ලැට් මුල් ලුක් එකක් එනවට ගොඩක් අය ආසනේ. ඉතින් ඔයා ආසනම් වොලියුම් බ්ලෝ ඩ්‍රයි බ්ලෝ අප් එකක් කරන්න, හෙයා එක වගේ වොලියුම් කරලා පෙන්නන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් මේ බ්‍රෂ් එක යූස් කරන්න. හැබැයි මේකේ චූටි අඩුවක් තියෙනවා. මොකද ගොඩාක් දිග කොණ්ඩයකට නම් මම හිතනවා කොණ්ඩේ පැටලෙයි කියලා ඇත්තටම. ඉතින් ගොඩාරියක් දිග කොණ්ඩයකට බෑ. අනිත් එක තෙත බේර බේර මේකෙන් ඕගලන්ට ඩ්‍රයර් කරන්න බෑ. ටිකක් කොණ්ඩේ වෙරිලා තියෙන්න ඕනේ. ඒක නිසා කොණ්ඩේ ගොඩාක් අර තෙත බේරි බේරි නම් මේකෙන් කරන්න එපා. මොකද මේක ඇතුළට වතුර යන්නත් පුළුවන්. අනිත් එක මම හිතන විදිහට මං හිතනවා මේක ගොඩාක්ම හොඳ ප්‍රතිඵලයක් ගන්න නම් ඔයා මේකෙන් කොණ්ඩෙ පොඩ්ඩක් වේලනාට පස්සේ ඔයා මේකෙන් ඩ්‍රයි කරන්න ගන්න. ඉතින් මම දැන් කොණ්ඩේ ඩ්‍රයි කරලා බලන්න යන්නේ මේකෙන්. මම මැදින් බෙදෙන නිසා, කණ්ණාඩිය නැති නිසා මම මේ ස්ක්‍රීන් එකෙන්මයි බලන්නේ. මම මැදින් බෙදාගත්ත කොණ්ඩේ. අනිවාර්යෙන් සෙක්ෂන් කරන්න. මම කලින් වීඩියෝස් වලත් කියලා තියෙන ඕගලන්ට කොණ්ඩේ ස්ටයිල් කරද්දී, අයන් කරද්දී, කර්ල් කරද්දී ඒ වගේ කොණ්ඩේ අනිවාර්යයෙන්ම සෙක්ෂන් කරලා තමයි කරන්න ඕනේ. මොකද එතකොට තමයි හොඳම ප්‍රතිඵලය අපිට එන්නේ. ඉතින් මම කුඩා කොටසක් ගත්තා. ඉතින් කලින් හෙයායන් වීඩියෝ එකෙත් මම මෙන්න මේක යූස් කරනවා, කෙරටින් තෙරපි කියන ඩ්‍රීම් ඩ්‍රෝන් එකේ හෙයා, ඒ කියන්නේ හීට් ප්‍රොටෙක්ෂන් හෙයා ස්ප්‍රේ එක. ඉතින් මම මේක යූස් කරනවා පොඩ්ඩක්, මොකද හීට් එකක් නිසා. ඊට පස්සේ මෙතන තියෙන ඔන් ඔෆ් බටන් එකයි වොලියුම් එකයි, අපි වොලියුම් එක දාලා බලමු. මේකේ මිඩල් එක නම් ඇත්තටම මදි කොණ්ඩේ ඩ්‍රයි වෙන්න තරම්. ලෝයේ සද්දෙ වැඩි. මේ මීඩියම් එකේ සද්දෙ අඩුයි. මට හිතෙනවා ලෝ එකයි මීඩියම් එකයි මාරු වෙලාද දන්නේ. හයි එක නම් සද්දෙට තියෙනවා.
ඉතින් මේ විදිහට තමයි මම බ්ලෝඩර් සෙටින් එක කරේ මගේ මේ රූට් එක ගොඩක් වැවිලා තියෙන ස්ට්‍රේට් එක ඇත්තටම ඉතින් ගොඩක් වෙලාට මේ ඇතුලේ වොලියුම් වෙලා තියෙනවා ටිකක් වෙලා ගමනක් ගියාම ඉතින් නීට් කරගන්න අමාරුයි ඉතින් මං හිතනවා මේ බ්‍රෂ් එක ඇත්තටම ගොඩක් හොඳයි අනිත් හැබැයි මේක විශේෂයෙන් කියන්න ඕනේ මේක ඔරිජිනල් එක නෙමෙයි මේක ඩුප්ලිකේට් එක මේක මම මේ ටිකේ පාවිච්චි කරලා මම චුට්ටක් දේවල් මේකෙන් දැනගත්තා එකක් තමයි මෙතන දැන් ඔරිජිනල් එකේ ටිකක් මෙතන ලොකු ග්‍රිප් එකක් තියෙන්නේ ඒක අල්ලගෙන කරද්දි අත පිච්චෙන්නේ නැහැ මේක පොඩ්ඩක් මෙතන හීට් වෙන්න බලනවා අනිත් එක මෙතනත් පොඩ්ඩක් අර මේක ලයිට් වේට් එකක් මේක ඔරිජිනල් එක ටිකක් බරයි කියලා මම වීඩියෝස් වල දැක්කා නමුත් මේක පොඩ්ඩක් බරෙන් අඩුයි නමුත් මෙතනත් පොඩ්ඩක් රත් වෙන්න ගන්නවා ඉතින් ගොඩාරියක් ඔගොල්ලෝ ඇස් වලට මූණට අනිත් එක විශේෂයෙන්ම කන්ටැක්ට් ලෙන්සස් චූස් කරන කෙනෙක් නම් ඔයා ඩ්‍රයි හෙයා එක ඩ්‍රයි කරන්න කලින් ලෙන්සස් යූස් කරන්න එපා හෙයා එක බ්ලෝ ඩ්‍රයි කරගෙන ඉවරලා තමයි කන්ටැක්ට් ලෙන්සස් යූස් කරන්න ඕනේ මොකද කෝකටත් හොඳයිනේ එහෙම අවශ්‍ය නැහැ කියලා ගොඩක් අය කියනවා නමුත් මම නම් හිතන්නේ හීට් එකක් එන එක කන්ටැක්ට් ලෙන්සස් යූස් කළා එච්චර සුදුසු දෙයක් නෙමෙයි කියන එක ඉතින් ඇත්තට මේ ඩ්‍රයර් එක හොඳයි. ඉතින් මේක චයිනා මේඩ් ඉන් චයිනා මේක අරකම නොවුනත් ඒක හා සමානව මේක නිෂ්පාදනය කරාට මේ බ්‍රෂ් එක ඇත්තටම හොඳයි gedara use කරන්න. ඔයාලා ඔෆිස් යන කෙනෙක් නම් ඒ වගේ මේ ගොඩක් ලේසි අනිත් එක මතක තියාගන්න. මෙන්න මෙහෙම ඩ්‍රයි කරලා නම් මේක වැඩක් නැහැ. මොකද මේ බ්‍රෂ් එක ඇතුලෙන් තමයි රස්නේ සහිත එයා එක එන්නේ. එතකොට ඒක හොඳ ප්‍රතිඵලයක් ගන්න නම් ඔයා මේක ඇතුලෙන් දාලා තමයි හෙයා එක ඇතුලෙන් දාලා තමයි බ්‍රෂ් කරන්න ඕනේ. එතකොට තමයි මේකෙන් හොඳ දැන් සමහරු අරගෙන මේක මෙහෙම පීර පීර කරાવી. නමුත් එහෙම කරන්න එපා. මේකෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්න නම් ඔගොල්ලෝ කොණ්ඩේ සෙක්ෂන් කරලා ඇත්තටම හොඳටම ආවා. හැබැයි ඔයාලට දෙයක් කියන්න ඕන. ඔයගලන්ට පේනවා ඇති මේ හෙයා ඩ්‍රයර් එකෙන් ෆ්ලැට් අයන් එකකින්ම තරම්ම ක්‍යූටිකල් ටයිට් වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. බ්ලෝ ඩ්‍රයි සෙටින් එකේ හෙයාර් අයන් එකකින් කරන අයන් එකේ වෙනස තමයි ෆ්ලැට් අයන් එකෙන් ගොඩක් වෙලාවට ක්‍යූටිකල්ස් ගොඩක් 95%ක් විතර වැහෙනවා. නමුත් බ්ලෝ ඩ්‍රයි සෙටින් එකෙන් ක්‍යූටිකල්ස් 95%ක් විතර වැහෙන්නේ නැහැ. 75%ක් වගේ ප්‍රමාණයකට තමයි ඩ්‍රයර් එකේ කරන එකේ අයන් එකේ කරන එකේ වෙනස ඔගොල්ලෝ හිතුවොත් එහෙම ඇත්තටම ෆ්ලැට් අයන් එකෙන් වෙන්නේ ෆ්ලැට් ගතියක් පෙන්වන්නේ කියුටිකස් ගොඩාක් වැහෙනවා ටයිට් වෙලා පේනවා. ඉතින් මේකෙන් එහෙම ගොඩාක් ටයිට් වෙන්නේ නැහැ. 75%ක් 60%ක් වගේ තමයි මේකෙන් වෙන්නේ. ඒකයි අර ඔයගලන්ට නිකන් වොලියුම් බ්ලෝ අප් එකක් එන්නේ මේකෙන්. ඉතින් ඔයාලට කොණ්ඩේ අඩු කෙනෙක් නම් ඔයා ආස නම් ටිකක් වොලියුම් කරලා හෙයා එක ගන්න බවුන්සි ලුක් එකකට ගන්න. ඉතින් මේක හොඳයි කියලා මං කියනවා. ඒ වගේම මේකේ මේ හීට් කන්ට්‍රෝල් එක නම් එච්චර ලොකු දෙයක් නෙමෙයි. අනිත් එක තමයි මේකේ මම වොට්ස් ප්‍රමාණය බැලුවා. මේකේ වොට්ස් ප්‍රමාණය ගහලා තිබ්බේ වොට්ස් 1200යි. මේකේ වොට්ස් 1200යි තියෙන්නේ. ඒ කියන්නේ මේකේ රශ්නේ කොච්චරද කියලා 1200යි කියන්නේ. නමුත් අපි සාමාන්‍ය බ්ලෝ ඩ්‍රයි සෙටින් එකකට ගන්න මේ වගේ ප්‍රොෆෙෂනල් මේ ඩ්‍රයර් එකක් නම් මේකේ 2200ක් වගේ තියෙනවා. සාමාන්‍යයෙන් 2200කට වඩා වැඩි ඇත්තටම 2200ටත් වඩා වැඩි. මේ මගේ එක නම් ඇවිල්ලා ජෙමේ අයිකොන් කියන බ්‍රෑන්ඩ් එක තමයි මගේ හෙයා ඩ්‍රයර් එක. ඇත්තට ගොඩක් හොඳයි. මම ගොඩක් කල් මේක පාවිච්චි කරන්නේ. මේක මම ගත්තේ හවුස් ඔෆ් ෆැෂන් එකෙන් රුපියල් 5000ක් වගේ මට වුණේ. මට ගාන මතක නැහැ. ටික කාලයක් අරගෙන මම හවුස් ඔෆ් ෆැෂන් එකෙන් මං ගත්තේ. මේකත් ගොඩක් හොඳයි. මේක දැන් මේ වගේ ඩ්‍රයර් එක මේ ඩ්‍රයර් එකේ හොඳ ඇවිල්ලා මේකේ හීට් කන්ට්‍රෝල් එක ෆෑන් එක ඔක්කොම හොඳටම තියෙනවා. දැන් මේකේ ඒ වගේ ෆෑන් එක වෙනම හීට් එක වෙනම එහෙම එන්නේ නැහැ. එතකොට මේ ඩ්‍රයර් එක මේකේ වෙනස ගොඩක්ම ඒක තමයි. අනිත් එක මේක ගෙදර යූස් කරන්න හදලා තියෙන මේක ප්‍රොෆෙෂනල් යූස් කරන එකක් නෙමෙයි. ඉතින් සැලොන් එකකට වගේ නම් මේ වගේ එකක හීට් එක ඇත්තටම මදි. ඔයා සැලොන් එකක් කරන කෙනෙක් නම් මේ වගේ එකක් මදි. ඔයාලට ප්‍රොෆෙෂනල් වැඩ කරන මොකද සෙටින් වලට 2200ක්වත් තියෙන්න ඕනේ වොට්ස් ගන්න හීට් එක හෙයා ඩ්‍රයර් එක. නමුත් මේකේ තියෙන්නේ 1200යි. ඉතින් ඒක නිසා 1200 නේ මං කිව්වේ. ඔව් 1200යි තියෙන. ඉතින් 1200ක හීට් එකකින් සැලොන් එක කරන්න බෑ. මේක හදලා තියෙන්නෙම ඉන්ඩිවිජුවල් යූස් කරන්න. ඒ කියන්නේ තමන්ට තමන්ම කරගන්න වගේ හෙයා ස්ටයිල් එකකට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් නමුත් මම ගොඩක් ආස මේ වගේ ඩ්‍රයර් එකකට. මොකද මට
නාල තෙත පිටින් කොණ්ඩින් ඉන්න බෑ දැම්මට පුරුද්දලා මට මිග්‍රේන් තියෙන නිසා ඔලුව කැක්කුම එන ගන්න නිසා මම නිතර නාල නාපු ගමම තෙත කොණ්ඩෙන් ඉන්නේ නැහැ වේලෙනකම්ම කොණ්ඩේ වේල ගන්නවා ඉතින් ටක් ගාලා මේකෙන් වේලනවා මං හෙයා ඩ්‍රයර් එකෙන් කොණ්ඩේ වේල ගන්න නිසා මම හෙයා ඩ්‍රයර් එකක් තියන් ඉන්නවා ඉතින් හෙයා ඩ්‍රයර් එක ගොඩක් හොඳයි මේක 2200ට වඩා වැඩි මේකේ වොට්ස් ප්‍රමාණය මේකේ බොක්ස් එක තිබ්බා මගේ ළඟ දැන් නැහැ ආ හරි මේ තියෙන්නේ ओह देदास देसी है मेक मेक देदास देसी है इतनी मेक थी ये ने देदास देसी है मेके राशने देदास देसी है मेके देदास देसी है तो राशने मेक प्रोफेशनल लेवल लेकर टम दिए ना इतनी मैं देखें मुकाद्दे गोड़ाक में होंडे की ये ला काउरोरी मागेंगे हैं वो ते हम ऐसे टम माटनंग होंडे मेक नामु सामान्य गेदर पाविच करना ओयालट मेक हुंदाई अनित एक तमाई ओया आसन अर टीका वॉल्यूम वेला कोंडे पेन्ना कोंडे अडुवागे केन्ना मे वगे स्टाइल हुंदाई है भाई अनिवार्य मतक तियागन्न हेयर एंड वीडियो के गोडक अहुवा मगे मुकद्द में මේකේ කන්ටේනර් එක දැන් මේ විදිහට දාන්න එන්නේ මම මේක ටික දවසක් ගත්ත එකක් නමුත් මේක එක්ස්පයර් වෙලා නැහැ තාම ඩ්‍රීම් රෝන් කියන බ්‍රෑන්ඩ් එකේ තමයි මෙන්න මේ කෙරටින් හෙයා තෙරපි කියන හීට් ප්‍රොටෙක්ෂන් ස්ප්‍රේ එක. එතකොට මේක මම ගන්න කියන්නේ ඔයගොල්ලෝ හීට් එකක් කොණ්ඩෙට දෙන වෙලාවක ගන්න කියන්නේ එතකොට රශ්නෙන් වෙන ඩැමේජ් එක ඇත්තටම නැති වෙනවා වගේම ඔයාගේ ස්ටයිල් එක ලස්සනට පර්ෆෙක්ට් එකට එනවා මේ වගේ ස්ටයිලින් ස්ප්‍රේ එකක් පාවිච්චි කරාම ඉතින් ගොඩක් අය හෙයා අයන් වීඩියෝ එකෙත් මගෙන් අහම දාම අහලා එවනවා ඒක පරණ වීඩියෝ එකක් නමුත් ඒක ගොඩක් අය අහලා තිනවා අක්කේ මොකද්ද මේ ස්ප්‍රේ එක කියලා මේ ඉතින් මේකට කියන්නේ හීට් ප්‍රොටෙක්ෂන් ස්ප්‍රේ කියලා ड्रीम ड्रोन ब्रांड के नेता वेन ब्रांड्स तीन मीट वडा हों पिटनट ब्रांड का नमूत मेक लंका मम गे मेक ड्रीम ड्रोन की ब्रांड मेके मिलन मट मतकन यदावसरण आरसी पनाई दंडा की दंड मेक गाँव मेकट परनाई मेक एक्सपायर नमूत मंगेकांगदी मेक एक्सपायर मैं अलते गोने ඉතින් මේක පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම බ්ලෝ ඩ්‍රයි සෙටින් එකක් හරි හෙයා අයන් එකෙන් අයන් එකක් හරි කරනවා නම් ඉතින් කවුරු හරි ඇවුවොත් මේකට මට රේට් කරන්න පුළුවන් 10න් කීයද කියලා ඉතින් ගොඩක් දේවල් එක්ක බලලා මම මේක එකක් මේක හරිම ලේසි අරන් යන්න එහෙම අරන් යන්න පුළුවන් හැබැයි මට ෂුවර්ම නෑ මේ බ්‍රෂ් ටික ගොඩාරියක්කල් මේ විදිහටම හොඳට තියෙයිද කියන එක. නමුත් දැනට නම් මම සතිය පාවිච්චි කරා හීට් එකත් එක්ක මේ බ්‍රෂස් නම් උණු වෙන්න ගත්තේ නම් නැහැ. නමුත් මෙතන පොඩ්ඩක් අර ස්ටයිල් කරලා දැන් මෙහෙම දාලා අපි මෙහෙම අදින්න මෙතන අල්ල ගන්නවා නම් පොඩ්ඩක් මෙතන රත් වෙන ගතියක් තියෙනවා. නමුත් ඔරිජිනල් එකේ එහෙම නැහැ කියලා මම දැක්කා වීඩියෝස් වල තියෙනවා. ඉතින් ලංකාවේ විකුණන pages වල ආය දැනගන්න ඕනේ මේකෙන්ම වීඩියෝ එකක් කරලා දැම්ම නම් ඇත්තටම හොඳයි clients ලව රවට්ටන්න නැතුව. ඉතින් 10ෙන් මට රේට් කරන්න කීයද කියලා කවුරු හරි අහුවොත් ඒ මට පුළුවන් මේකට 10ෙන් 8ක් රේට් කරන්න. මොකද මම දැනට ස්ටයිල් කරගත්ත විදිහත් එක අනිත් එක විශේෂයෙන් දැන් මම මේක රේට් කරාට ඔයාට දිග කොණ්ඩයක් තියෙනවනම් මගේ දිග කොණ්ඩේක එක්ස්පීරියන්ස් එකක් නැති නිසා මට ඒක කියන්න බෑ. ඉතින් දිගම කොණ්ඩයක් තියෙන කෙනෙක් නම් යූස් කරලා බලන්නම වෙනවා. සමහර විට මෙහෙම අල්ලගෙන දිගටම තමන්ට ඩ්‍රයි කරගෙන යන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න තෙත ගොඩාරියක් තෙත බේරි බේරි කොණ්ඩයක් නම් මේකෙන් කරන්න බෑ. ඉතින් නමුත් තෙත බේරෙන කොණ්ඩයක් සම්පූර්ණ තෙත ටවල් ඩ්‍රයි නොකර උනත් හෙයා ඩ්‍රයර් එකකින් හොඳම ප්‍රොෆෙෂනල් හෙයා ඩ්‍රයර් එකකින් නම් මගේ ළඟ චෝබ හෙයා ඩ්‍රයර් එකකුත් තියෙනවා සැලොන් එකේ එක. ඉතින් මේක මම ගෙදර යූස් කරන ගත්ත හෙයා ඩ්‍රයර් එක තෙත බේරි බේරි උනත් හෙයා ඩ්‍රයර් එකෙන් නම් ඩ්‍රයර් කරගන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ දන්නවා. අනිත් එක මේක ගොඩක් මේ එහෙට මෙහෙට කරගවන්නත් පුළුවන් මේ ඩ්‍රයර් එක. මේක ඩිෆියුස් එකත් එක්ක මේ වගේ නොසල් කැලි තව දෙකක් හම්බුණා මට. ඉතින් මේ ඩ්‍රයර් එක ගොඩක් හොඳයි මම ගොඩක් ආසයි මේ ඩ්‍රයර් එකට. අනිත් එක ඊසි ටු යූස් මේක හැන්ඩල් කරන්නත් හරිම ලේසි අල්ල ගන්න විදියත් හරිම ලේසි. සමහර ඩ්‍රයර්ස් තියෙනවා ගොඩක් බරයි. අනිත් එක මේ කොටස ගොඩාරියක් ලොකුවට දිගට එනවා. එහෙම ඩ්‍රයර් එකක් ගන්න එපා. ඔයාලට ලේසි විදියට හෙයා ඩ්‍රයර් එකක් ගන්න. සැලොන් එකක් කරන දරුවෙක් නම් ඔයා මේකට වඩා ඔයා සැලොන් එකට ගන්න ඕනේ මේක. ඒක නිසා නමුත් මම ගෙදර තනියම ස්ටයිල් කරගන්න කෙනෙක් හිතනවා නම් මට මගෙන් ඇහුවොත් අක්කේ මේක ගන්නද මම මේක ගන්නද කියලා මම මේක ගන්න කියනවා තනියමම කරගන්න. මොකද සෙටින් එකක් කරන්න මේකෙන් තනියම ටිකක් ප්‍රොෆෙෂනල් කෙනෙක්ට ඇරෙන්න අමාරුයි. අපිට නම් කරන්න පුළුවන්.
මම බ්‍රෂ් එක අරගෙන තනියම මමම කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් නම් කමන්නේ. නමුත් ඊට වඩා මේක මේකට වඩා මේක ලේසි තනියම කරගන්න. නමුත් තව සැලොන් එක කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම හෙයා ඩ්‍රයර් එකක් තිබිය යුතුමයි. ඉතින් අනිත් එක තමයි මට මෙන්න මේ ප්ලාස්ටික් කැලි ටික නම් ෂුවර් නැහැ බිම වැටුනොත් තත්ත්වේ කොහොමද කියන එක සමහර විට පුපුරන්න පුළුවන්. මොකද ඔරිජිනල් එක එන්නේ මං හිතන්නේ සිලිකොන් වගේ මොකක් හරි එකකින්. මේ ඩ්‍රයර් එක උනත් වැටුණාම කැඩෙන්නේ නැති විදිහට තමයි මේ ප්ලාස්ටික් එක හදලා තියෙන්නේ මගේ හෙයා ඩ්‍රයර් එක. මේක බිම් වැටුණාට කැඩෙන්නේ නැහැ. මේ ප්ලාස්ටික් එක හදලා තියෙන්නේ මේ විදිහට. නමුත් මට මේක ෂුවර් නැහැ මේකේ ප්ලාස්ටික් එක බිම වැටුණොත් කැඩේද කියන එක. ඉතින් මේක මතක තියාගන්න රෙව්ලොන් කියන එක නෙමෙයි ඒගොල්ලෝ විකුණන පේජ් එකේ තියෙන්නේ වීඩියෝ එක රෙව්ලොන් එක. රෙව්ලොන් එක ඔරිජිනල් එක ඇවිල්ලා මෙන්න මේ කොටස කළු පාටයි, මේගොල්ලන්ගේ මේ කොටස රෝස පාටයි. ඒ වගේම කුඩා ළමයින් ඉන්නවා නම් මේක රත් වෙච්ච වෙලාවක පාවිච්චි කරන්න දෙන්න එපා. නිතරම අන්ෆ්ලග් කරලා තියන්න. පාවිච්චි කරාට පස්සේ අන්ෆ්ලග් කරලා තියන්න. තෙත බේරි බේරි කරන්න එපා. කරන්ට් එක ලීක් වෙන්න පුළුවන්. බ්‍රෂස් ගැන මට කියන්න බෑ. මොකද තාම මම සතියයි මේක පාවිච්චි කළා. බ්‍රෂස් ටික නැමෙන්නේ නැතුව ඇකිලෙන්නේ නැතුව තියේ කියලා මම හිතනවා. ඉතින් 6 month warranty එකක් හැබැයි මට මේකට හම්බුණා. ඉතින් ඩේලි යූස් කරලා බලන්න ඕනේ 6 month එකත් එක්ක මේක කොහොමද මට යූස් වෙන්නේ මට හොඳයිද කියන එක. ඉතින් මං හිතනවා දැන් අද මම ඔයාලා මොන හරි දෙයක් ඉගෙන ගත්ත කියලා. ඉතින් නැත්තම් ඔයගොල්ලෝ දෙයක් ගන්න කලින් මං කියන්න ඕනේ. ඒ වගේම කලින් මේකේ page එකේ දාලා තිබි 5990ට. නමුත් මේ දවස්වල ඒගොල්ලෝ special discount එකක් දීලා 4990කට. ඉතින් රුපියල් 5000ක් වෙනවා ගන්න. රුපියල් 5000කට මේක දැන් විකුණන්නේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මං හිතනවා ඒක ඒ ගාන අවුලක් නැහැ ඇත්තටම. ඉතින් මේ වගේ එකක් හොයන කෙනෙක් නම් ඉතින් මේ ටික තමයි මේකේ විස්තර. අද වීඩියෝ එක ඉතින් ඔයගොල්ලෝ දැක්කා. වීඩියෝ එක කරේ මම මෙන්න මේ ගත්ත වන් ස්ටෙප් කියන හෙයා ඩ්‍රයර් එක, හෙයා ඩ්‍රයර් බ්‍රෂ් එක ගැන. ඉතින් හෙයා ඩ්‍රයර් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කියලා මම හිතනවා ලේඩි කෙනෙක්ට, විශේෂයෙන්ම සැලුන් එකක් කරන කෙනෙක්ට නම්. ඉතින් මේක අරගෙන මම දැන් සතියක් වෙන නිසා සතියක් පාවිච්චි කරලා බලලා තමයි ඔයගලන්ට කිව්වේ. ඇත්තට මට හොඳයි. මොකද මගේ රූට් එක වැවිලා තියෙන කොණ්ඩේ. අනිත් එක මමත් කැමතියි වොලියුම් විදිහට ගන්න. මම ඉස්සරහ කොටස් විතරයි ගොඩක් වෙලාවට අයන් කරන්නේ. මේ ටික මම හොඳට ඇදලා බ්ලෝ ඩ්‍රයි කරගන්නවා. ඉතින් හොඳට ආව කොණ්ඩෙත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මං හිතනවා හොඳයි කියලා. නමුත් ඉතින් page එකෙන් රවට්ටලා වෙන වීඩියෝ එකක් දාන එකට නම් මං ඇත්තට කැමති නැහැ. ඉතින් දරුවනේ අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න. ගොඩක් ආදරෙන් තමයි මේ දේවල් අරන් ඉන්නේ. මොකද රැවටෙන්නේ නැතුව බඩුව මුට්ටුවක් ගන්න වගේම මේකප් කලාව සහ සැලොන් ෆීල්ඩ් එක, ඒ වගේම මගේ ජීවිතය ගැන තමයි ඔයගලන්ට හැමදේම මම අත්දැකීම් අරගෙන එන්නේ. ඉතින් ඉදිරියට තව මම අලුතෙන් ගත්ත ෆවුන්ඩේෂන් වගේක් තියෙනවා. මම ඒකෙත් වීඩියෝස් අරගෙන එන්නම් ඔයගලන්ට. එතකන් ඉතින් මගේ අනිත් වීඩියෝසුත් බලන්න. බලලා නැත්නම් එහෙම ඒ වගේම කන්ටැක්ට් වීඩියෝ, කන්ටැක්ට් ලෙන්සස් ගැන තියෙන වීඩියෝසුත් ගොඩක් වටිනවා. ඒවත් බලන්න කියලා මම ඔන්න ඔයගලන්ගෙන් ඉල්ලනවා. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝකින් අනිවාර්යෙන් මුණ ගැහෙන්න. එහෙනම් ගිහිල්ලා එන්න. අදට ගොඩාරියක් ආදරේ, පරිස්සමෙන්, කිසිම ලෙඩක් දුකක් නැතුව ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ගිහින් එන්නම්.